මේකටම ස්වාමීන් වහන්සේ වදන් තියෙනවා. ඒව කතා කරනවා. හාමුදුරුව මැරෙනවාද? එහෙමද? අපවත් වෙනවා. ඒ මැරෙන එකත් මහ පුදුම වැඩක් නේද? සමහර කෙනා කියනවා මැරෙන එකත් පණ යන වැඩක් කියලා. එම කියනවා. දැන් ඒකෙත් එකෙකෙද දැන් බුදුරජාණන් වහන්සේ පිරිනමන පානවා. හරිනේ. මහරහතන් වහන්සේලා පිරිනමන පානවා. ඒකත් හරිනේ. දැන් හාමුදුරුවෝ අපවත් වෙනවා. අපේ කිතුණු පියතුමන්ලා ස්වර්ගස්ත වෙනවා. නේද? ටිකක් දේශපාලනඥයෙක් වුණොත් එහෙම කලුරිය කරනවා. ඒගොල්ලන් සුදුරියෙන් යන්න බැරිද කොහෙද? කලුරිය කරනවා. ව්‍යාපාරිකයෙක් දිවංගත වෙනවා. නේද? තමන්ගේ දේශපාලනඥයෝ දිවංගත වෙනවා. ඊළඟට අපේ සාමාන්‍යයෙන් කෙනෙක් අභාව ප්‍රාප්ත වෙනවා. ඉස්කෝලේ මාත්‍ය අභාව ප්‍රාප්ත වෙනවා. ඊළඟට ටිකක් තමයි ටිකක් සාමාන්‍ය කෙන එයා මොකද වෙන්නේ? නිකම්ම මැරෙනවා. දැන් ටිකක් පල්ලෙහා මේකනේ නිකම්ම හිටපුවෝ එතන මෙතන හන්දි ගානේ හිටපුවෝ එක්කෙන ඕ එයා මැරිලත් නෑ මගේ පුතේ සෙත්ත පූචි. ඒකටත් බුදුහාමුදුරන්ට අපි හාමුදුරුවන්ට හරි නේද? නමුත් අනිත් අයත් ගෞරවණීයයි. ඒ ඔක්කොම කලුරිය කරනවා ස්වර්ගස්ත වෙනවා. එහෙම නැත්නම් දෙවියන් අවතුරුලට යනවා නේද? අපි ඔක්කොම අයි එක එක්කෙනාගේ හැටියට එහෙම අපි කියන්න යන්න ඕනේ නේ? දැන් අපි කොච්චර නොබෙදලා ඉඳමු කියලා කිව්වත් ජාති ආගම් වශයෙන් කොච්චර නොබෙදලා හිටියෙමු කියලා කිව්වත් මගේ අම්මා තාත්තා අපි මැරුණට පස්සේ නේද වැඩිම බෙදන්නේ? බෞද්ධයාගේ කනත්ත කිතුණු වගේ කනත්ත නැත්නම් පවුකාරයාගේ කනත්ත මේ ආවලාගේ කනත්ත මේක මුස්ලිම් කනත්ත මේක Hindu කනත්ත මොකද්ද මේ අපි මේ නොබෙදලා ඉන්න කතා කරන්නේ? මරුණට පස්සෙත් අපිව බෙදලා මරුණ අයි අපි එකතැන බැරි. එහෙනම් මම අර කරන්ට් එකෙන් පුච්චන එකට කැමති. ඒ ඔක්කොම එකටම දාලා පුච්චන්න නැති අයිතිය මගේ නේද දාන්න? ඇයි මේ මරුණට පස්සෙවත් එක කනත්තක දාමුකෝ එක සුසාන භූමියක දාමුකෝ. ඇයි මේ බෙදන්නේ මේ මිනිස්සු? ඇති හැකි කන් නැති බැරිකම් එහෙම නොවේ. ඒ නිසා අපි වැඩ කිරීමේදී අපි අවබෝධ කරගන්නට ඕනි මැරෙන්නට පෙර යමක් කරන්නට ඕනි. ඒදී ඔබේ රාජකාරී ටික හරියට කරන්න, ඔබ කරන වෘත්තිය රැකියාව හරියට කරන්න, ඒකේ ගෞරවය රැක ගන්න, හැම වෙලාවකම මගේ පින්වත්නි කල්පනා කරන්න, ඔබ ඔබේ දරුපවුලට සලකන්නේ, ඔබේ බිරිඳට ඔබේ කට්ටියට සලකන්නේ මම මේ කරන වෘත්තිය නිසා. මම මේක හරියට කරන්නට ඕනි. මම උගන්වනවා නම් මම මේක හරියට කරන්න ඕනේ. හරියට කරලා පණන් හතරක් මං ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඒකමට යාදෙන්නේ නැහැ. මට හරියන්නේ නැහැ. ඒක තීරුම් ගත යුතුයි. ඒ නිසා හැම වෙලෙම හිතන්න අනිත් අයට වඩා අපි යමක් කරේ තියෙනවා, අපේ කනේ තියෙනවා, අපේ අතේ තියෙනවා, ඒක ඔබට මතක් කරලා තියෙනවා. එහෙම වුණොත් විතරයි ඔබට ගමනක් යන්නට පුළුවන්. කිසිසේත්ම අනික තමයි රැකියාවකට වෘත්තියකට යනවනම් නෝන මාත්‍ය දෙන්නම එළියට බහිනවා නම් දෙන්නාගේම යුතුයකම් ටික ඉෂ්ට කරගන්න. දෙන්නම කුස්සියට උදේ පාන්දර නැගිටලා එන්න. නොවන විතරක් උදේ නැගිටලා බෞද්ධ කන්ට ඕන. මෙහිදී එහෙම ඕනේ නැති වෙද බ්ලෙන්ඩර් රයින්ඩර් ඇති බරබරාස් ගල ගහන ඇති. එහෙමම කැපෙනිර තියෙනවා අදර කිරිබෝඩු තියෙනවාද මන්දා නැතත් කොහොම හරි පෙරා ගන්නව ඇති නේද? නමුත් ස්වාමි පුරුෂයා මොකක්වත් බැරි නම් ඇවිල්ලා පොඩ්ඩක් පුටුවකින් ඔය වාඩිලා ඉන්න. නැත්තම් ගෑස් එකෙන් හරි කවන්න හරි ගැස්ටිපෙන් අරගෙන අත් දෙක රත් කොර කොර ඉන්න නේද? ෆෑන් එක ඇරලා ඉන්න නිකන් ඉන්න. ඒකත් ලොකු දෙයක්. ඒකවත් නෑ නේද? අම්මා නිකන් ඇඟි හරි හැප්පිලා යයි. ඒකත් ලොකු දෙයක්. ඒකත් ලොකු දෙයක්. ඇත්තටම නිකන් කුස්සිය ඉන්න ඇඟි හැප්පෙන එකත් වටිනවා. එහෙමනේ මම එකයි කියන්නේ කෑම මේසෙට කෑම ටික බෙදලා ඒක දෙන්න. එතන දීලා නිකන් ඉන්න එපා. දැන් අපේ අම්මලා අප්පච්චිලා ඔන්න බෙදුවා කනුව නම් කනු මට වෙලාවක් නැහැ. මට මාන්සි මං වැටෙනවා. ඉතින් අර මහත්තයා කයිද? මේ ළමයි කයිද? නේද? ඉතින් ගියා ඉතින් තාත්තා කියන පුතාලේ නේද අපන් අරන් කන්ට.
බැලුවා ගිහිල්ලා හරියන්නේ නැහැ ගිහිල්ලා බුදිය ගත්තා. කවුරුත් බුදි. ඇයි අම්ම කෙනෙක් උනා බෙන්ඩක් උනා තිතෙන ඉන්ටර්නෙට් ටිකක් ඉඳලා කඩින් ගෙන බොහොමරි කමක් නේ මං දැක්ක මෙහෙ තියෙන එක එක ෆුඩ්ස් කියලා ගහලා ඒ මාරි කමක් නේ තමන් හදපු විදිහට මේ මෙයා පොඩ්ඩක් මේ හොදි ටිකක් කාලා බලන්න පොඩ්ඩක් උරේට අත තියලා මේ දේම බෙදලා කන කන් ඉඳලා අහන කොහොමද අද බුමු ඈ වැඩි වෙලා දිනුනත් කියයි ෂෝක් මෙයා ඒක තමයි ඇත්ත. ඒක නැත්තම් කොච්චර කටේ තොලේ හරේ මේ පාට ගාගෙන මූණ අමුතු කරගෙන කොණ්ඩෙට මොකක් හරි කරගෙන ඇඳුමක් දාගෙන කොච්චර විචිත්‍රව හිටියත් කෑම මේසේට ඇතබඩ වට්ටක් දෙකට කපලා ලාම්පු ආවරණ ගහලා ඒ මන් නැත්තම් මොනවද ඔය පිපිඤ්ඤ ගෙඩිය කපලා තරු හදලා මොනවා කරලා තිබුණත්තරක් නෑ. ගෙදර උපාසකම්මගේ මොනේ හිනාවක් නැත්තම් කරුණාවක් නැත්තම් කන්න පුළුවන් වෙන විදිහට මූණක් නෙමෙයි ඇහැඩික දෙන වෙලාවේ ඇයගේ ඇය තුළ ඒ ගුණය නැත්තම් ඒක ස්වාමි ඉල්ලනවා ඒක දරුව ඉල්ලනවා දරුවකට නිකම් බත්කටක් කවන්න කොච්චර ලොකු මහත් වුණත් ඒ බත්කටක් කවන්න ඒක හරි වටිනවා අම්ම තාත්තා ඔබත් ගමේ ගියාම මන් දන්න ඔබට හරියට ආරාධනා අර ගෙදරින් මේ ගෙදරින් නේද ඊළඟට ඔබ මෙහෙද උදව් කරපු අයගෙන් එහෙ එන්න මෙහෙ එන්න සමහරක් වෙලාවට ගත්තරන් අම්ම තාත්තා ගෙදර ළඟම ලොකු අයියලා ගෙදර ඉතින් ටිකක් ලොකුයි තමයි එහෙට ගිහිල්ලා බඩ පිරෙන්න කාලා එනවා වෙන්න පුළුවන් ඒත් දරුවා ගෙදර එනවා ගමේ එනවා කියලා ආරංචි වෙච්ච ගමන් අම්මට ඊට වැඩිය දෙයක් නැහැ අම්මා ඒ කෑම ටිකක් හදාගෙන බලාගෙන ඉන්නවා මගේ කොළුව කොහේ ගියත් මගේ දුව කොහේ ගියත් මේ ඇවිල්ලා කෑම ටිකක් කාලා යාවේ එයා කන්න කැමතියි කොස්සට කළු පොරුත් මං චුට්ටක් හදලා තියාගන්න ඕනේ කියලා බලාගෙන ඉන්නවා අනේ එනවා දෙක තුන වෙනකොට එනවා එහෙනම් ළමයෝ කෑම ටිකක් අමු නේද නෑ අම්මේ මං අක්කලගේ දෙන් කාලාවේ අයියලගේ දෙන් අයියෝ අර පපුව මොන තරම් දාලා යනවද දෙයියනේ එම්මව චීත්තපට අරගෙන අහක බලාගෙන ඒක චුට්ටක් ඔසවල ඉවර වෙලා ඇස් දෙක පිහදාගෙන අම්මා ගිහිල්ල වතුර කේතලේ රත් කරනවා එතන වෙලා වාඩි වෙලා ඉඳගෙන කල්පනා කරනවා දැන් ඉතින් ඔව් ඉතින් එතන මෙතන තියෙනවානේ මම මේ ටික හදාගත්තේ කොච්චර අමාරුවෙන්ද කමක් නෑ මගේ පුතේ කමක් නෑ ධර්මයේ යාලට බඩු පිරුණා නම් කොච්චර කාලෙ හිටියද කොච්චර බඩ පිරෙන්න කාලා හිටියත් මගුල් ගෙදරකින් මෙම කොහෙන් හරි පාටියකට ගිහිල්ලා කාලා හිටියත් හොඳට මතක තියාගන්න අම්මට කියන්න එපා කෑව කියලා අම්මේ අනේ කොච්චර දෙයක්ද අම්ම වෙලයි තියෙන්නේ යන් යන් කියලා ගිහිල්ලා අම්මේ ටිකක් බෙදලා ගන්නකෝ අම්මගෙන් කෑවේ නෑ උඟ කාලෙකින් අම්මේ ටිකෝක මං ගන්නෝනේ අම්ම මෝ ගන්නන කටක් දෙකක් කවන්නකෝ මට අම්ම කෑම කටක් කැව්වම අම්මේ බඩගිනේ නම් තමයි කන්නත් ඕනේ මගේ අම්මේ ඒ මං දැන් වෙලාවට ඉන්න ඕනේ අතන මං අම්මේ ගිහිල්ලා එන්නම් එනවා අම්මේ වතුර වීදුරුව දෙන්නකො අනේ බත් කට දෙක හරි කාලා වතුර ටික බීලා දුවන්න ඔබ යන ගමන ඒක මගේ රත්තරන් බුදු අම්මට අප්පච්චිට අප්පච්චිට අප්පච්චිගේ අතින් කන්න ඕනේ අම්මගේ අතින් කනව දැක්කම බුදු තාත්තට ඒක ඇති අහක බලාගෙන ඒකෙන් ආදම්බරයක් ලබනවා අනේ මගේ දරුවෙදා වගේ මයි කියලා හිතනවා ඒ විතරක් නෙවෙයි රත්තරන් අම්මා ආයෙත් අවුරුද්දකින්ද දෙකකින්ද අපි ගමට අපි ඇවිල්ලා අම්මගෙන් බත් කටක් කන්නේ එත කම්ම ඕක කියවනවා මම අය බත් පිගම් පුරින්න කාල ගියත් මගේ කොළුව ගමේ ආවම මගේ අතින් බත් කටක් කවාගෙන මම යන්නේ අපේ දෙවියන් දානේ තාම පොඩි කා වගේ තාමත් මගේ දුරුලට ඇවිල්ලා අම්මේ කවන්නකෝ කියලා කව ගන්න බැරි නම් බට්ටිකාරි අනව ගන්නවා අපේ ආත්මෙම් ඇන්දිනා නංගියේ එහෙම කියලා අම්මා ආත්මම කතා කරනවා චුටි දෙයේ පුතේ නෝබ තමයි අපේ ජීවිතය කියන්නේ අරින් කෑව මෙහින් කෑව එහෙම නෙවෙයි මට මතක් කියලා කියන්න හැදුවේ සමහරක් වෙලාවට චාරිත්‍ර කියලා අපි මොනවද උගන්වන්නේ අපි කියන්නේ අත් දෙකෙන් යමක් ගන්න මගේ දොළ පුතාලා දකින්න ආම්දිරෝ ආම්දිරන්ට පුතන හැම දේ ආම්දිරෝ දයත දික් කරලා ගන්න දැන් දරුව දන්නවා දම් බෙදනකොට අත් දෙකම පාවිච්චි කරනවා තන් වෙතින් ඒත් පාවිච්චි දන්නේ දම් බෙදන්නේ
අනිත් එක අතකින් හැන්ද අරගෙන අනිත් අතින් දකුණු මත අල්ල ගන්නවා වම් මුරු ඇත්ත වම් මත අල්ල ගන්නවා පුතේ දෑතින් යමක් ගන්නෙ අපි ඒ වුණාට දැන් චාරිත්‍ර කියලා නැහැ දැන් තියෙනවා අලුත් ජාතියක් මැනර්ස් කියලා චාරිත්‍රනේ මැනර්ස් මතන මොනවද කියලා ඒවා ඒවයි තියෙන්නේ තනි අතින් ගන්නවලු වද්දුකින් බන්ඩේ පාලෝ කෑ බඩ මේ බඩගී ඉන්න හිටියත් මේ කෑව කියන්නලෝ තැන්කවාචි කියන්නලෝ ඕ හරු පුදුම පින්තිද විච්චාවේ පාලෝ මන්ද කපේ සිල්ගත්ත ඇත්ත එම කෙනෙක්ම යමක් දෙනකට පින්සිද්ද විච්චාය කිවවා ඒව පුරුදු කිරි මරි වටින අපි ඇත්තන්ට අපි බොහොම පින්දෙනවා මගිතන අපි නව කරන හාමුදුරුව වගේ කෙනෙක්. අමතර මේ හරි ලස්සනට ඉඩ කරලා තියෙනවා. එහෙනම් අපි හරිම ඒකට ගෞරව කරනවා. ඒව හරියට කරන් යන්න තව තවත් බලවත් කරන්න ඒක අවශ්‍යයි. එනකොට ඒක තමයි අපේ ජීවිතේ අපිට තියෙන්න ඕන දේ. ඒ නිසා දරුවන්ට මැනර්ස්ද මන් දන්නේ චාරිත්‍ර උගන්වන්න. කොහොමද ඉන්නේ තැනකට ගියාම. නැත්තම් හරියට අර කාටද පුතේ මේ අපේ මේ 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 අන්දරේට ඉන්න කිව්වා වගේ මේ. අන්දරේ මාම කියලා ලංකාවේ මාම කෙනෙක් හිටියේ. ඊවලට ඔක්කොම මාමලා නේද? ඒක මම කියන්නේ. අන්දරේ හරි විකටයි දරුවනේ. ඈ අම්මලා කියලා දේවි. අන්දරේට අම්මා කිව්වා ළමයෝ මඟුල් ගෙදර ගියාම ගුණා වගේ ඉන්න කියලා. අර කවකේ. අන්දරේ තිබීම කකා හිටියා. ඒ අතරේ හොඳට බඩ පිරුණා මතක් වුණා. අම්මා කිව්වනේ මඟුල් ගෙදරම ගුණා වගේ ඉන්න කියලා. පුතේ හිමී පුටුවෙන් මෙංගුවා මේසයටට. රිංගලා ඇඟිලි දෙක තියාගත්ත අන් දෙක වගේ. ඒ ගුණා වගේ ඉන්න කිව්වේ මුළු මදු මේසෙම හිටපයට ඇන්න. මෙහෙම කරගෙන ගිහිල්ලා අන්නවා. ඉතින් ආ මුළු මඟුල් ගෙදරම කෝලාහලයක්. ඉතින් අම්මාන මොකද ළමයෝ ගොය? ඇයි අම්මා කිව්ව මට ගුණා වගේ ඉන්න කියලා. අතින් ඇනිලා කටට රහට බච්චුට්ටක් කැවෙන එක මගේ දරුවනේ එහෙන් මෙහෙන් අරින් දාලා විහින් දාලා ගහලා ඇවිම මොනවද වුවා ඈ ළමඩ කියන්න කොහොමද ඔබ ගෑනුප්පුවෙම කවන්න කියලා මොකද අම්මතුන් කවන්න හැන්දෙම කවන්නේ මම දන්නවා ඔබ අම්මා කවන්න දැන් කවන්නද කියලා පොඩියගේ කටේ තියෙන කෙල කැතා ඉඩරවයි ඕක මට ගියායි කියලා දරුවන්ට හිතෙනවා නම් අනේ මගේ අම්මගේ ඇඟිලි ඔස්සේ කුණු ඔයක යන්නේ මගේ කටට තමයි යා ඔයව කවන්න එපා මගේ චූටි දුවේ පුතේ අපි ගෙවල් වලදී ඔබේ බුදු තාත්තගෙන් අහන්න බුදු අම්මගෙන් අහන්න ආත් අම්මගේ අය කියන්නේ අපේ අම්මා රගුරුතෙන් බාධා මං හිතන ලෝකේ දිනේ ඔක්කොම කතා කරනවා චටපට ගාලා කතා කරන්නේ පුතේ ඔගොල්ලන්ට වචන දෙක තුනක් පුළුවන් මේ හොඳයි ඔච්චර දන්නේ නැත්නම් මට පුළුවන් නම් එකේ ඉඳගේ කටේ තිබිච්ච දරුවනේ බුලත්ටුද අපි අරගෙන කනවා ආච්චිගේ ආත්තම්මගේ කටේ තියෙන බුලත්ටුද එහෙනම් අපේ අම්මගේ කටේ තියෙන බුලත්ටුද අපි ඒක අරගෙන කනවා ඒකත් අපිට අපිට බුද්ධ ඖෂධයක් එනිසාමගේ දරුවනේ මේවයි අපි අගයන්නේ ඒ අධ්‍යාත්මය ඕවා එනිසා අපේ ජීවිතේ අපි යම් තරමකට හරි මේ හොඳ දේ ඉගෙන ගන්න හරි දේ ඉගෙන ගන්න නිවැරදි දේ ඉගෙන ගන්න බටහිර පැන්නේත් ඉගෙන ගන්න බාලුත් නටන්න කමක් නෑ කර කැවෙන්න අත අස්සෙන් කර කැවෙන්න එහෙම මේ රවුම් ගහන්න ඕන එකක් කරන්න හැබැයි ලෝකේ එළියට බැස්සට පස්සේ බ්‍රිතාන්‍යයේ ඉන්න ඇමරිකාවේ ඉන්න ඕමානයේ ඉන්න කොහේ හරි ඉන්න අපේ ගේ ඇතුලේ ශ්‍රී ලංකාවේ ඉන්න සිංහල ගෙදර අපේ ගෙදර ශ්‍රී ලංකාවේ ඉන්න සිංහල බස කතා කරන්න මගේ ජූඩි පුතාලා මම ඊයේ දැක්කා කට්ටිය එකතු වුණාම ඉංග්‍රීසි වෙනේ කතා කරේ මටත් තින් ලැජ්ජ හිතුණා මම තත් දෙන්න නේතුව හිටිය පුතාලා සිංහලනේ ඒ පුතාලා ඉංග්‍රීසියෙන් කතා කරන්න යාළුවෝ ආවේ එකතු වුණා මොකද සිංහලෙන් කතා කරන් වෙන්නේ ආ ලැජ්ජයි අපේ රටේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ලැජ්ජයි. අපිට හරි ලැජ්ජයි. මොකද අපේ රටේ ඉංග්‍රීසි කෑලි දාන්නේ කතා කරන්නේ මනිත භාෂා 40ක් විතර පුරුවන් ඉක්කඩු ඉන්න පොඩියෙකුට. දඹුල්ලේ ඉන්න පොඩියෙක්ගේ කතා කරුවොත් එම් භාෂා මං හිතන්නේ ලෝකේ දිනේ ඔක්කොම කතා කරනවා. චටපට ගාලා කතා කරන්නේ පුතේ. ඕගොල්ලන්ට ওই වචන දෙක තුනක් පුරුවන් මේ. හොඳයි. ඔච්චර දන්නේ නැත්නම් මට පුළුවන් නම් එකේ ඉඳලා
මම ගණන් කරනවා 60ට. 60ට ගණන් කරන්න ඉස්සර වෙලා පුළුවන් නම් මට කියන්න ඒ අකුර නොකියවන වචන 100ක්. ඒ අකුර නැති වචන 100ක් කියන්න. මම 1 2 3 4 5 6 7 9 10 කියලා ගණන් කරනවා 60ට. ඒ අකුර නැති වචන 100ක්. මම කියනවා. පුතාලා මං 100ට ගණන් කරන්න පුළුවන් නම් කියන්න. ඒ අකුර නොකියවන වචන 100ක්. හා මම කියනවා පුතේ එකේ ඉඳලා 1000ට ගණන් කරනකම් 1000ට 1000 කියන එකට විතරයි අකුරක් තියෙන්නේ. අනිත් එකකටවත් තියෙන්නේ නැහැ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 34 ඕ එකක් අට්ටවත්. ඊළඟ 21 කියනකොට දෙකක් වෙනවානේ. ඒක මොකද 60ට ගණන් කරනකොට මම වචන 100ක් කියන්නම් කියලා. නේ. කොහොමද දැනගෙන හිටියේ නෑ නේ ඔක. නේද? තියෙනද කීවත් ඒ අකුර? 1000 කියන එක විතරයිනේ. අපි දන්නවා අපි කෙරුණා අපි කතා මගේ චූටි දුවේ පුතේ මම කිව්වද මන්දා භාෂා චන්ද්‍රිකාවක් අහසට ඇවිල්ලානේ භාෂා චන්ද්‍රිකාව පුතේ ලෝකෙම තියෙන භාෂා ටික අරගෙන පටිගත කරලා ඒව අන්තර්ගත කරලා භාෂා චන්ද්‍රිකාවක් අහසට ඇවිල්ලා ඇමරිකාවේ ඒ යුරෝපීය එකතු වෙලා ඒගොල්ලෝ කල්පනා කරා මොකද්ද අපි ඉස්සෙල්ලම අංක එකට ඇතුළත් කරන භාෂාව මගේ දුව පුතුන් දන්නවද ඒ සියලු ඒ යුරෝපියන් තීරණය කළේ අංක එකට ඇතුළත් කරන්නේ සිංහල භාෂාව. ඒක මගේ දෙමළ ජනතාවට එම වරදක් නෙවෙයි. ඒගොල්ලෝ ශ්‍රී ලංකාවට සතුරු වෙන්නේ. සිංහල භාෂාව. නමුත් උනේ මොකද්ද? ඒගොල්ලෝ ඉංග්‍රීසි ජාතිකයෝ ඉඳලා ඉංග්‍රීසියකට ඇතුළත් කරලා දෙකට දැම්මේ සිංහල. කමක් නැහැ. තීරණය කරන්නේ සිංහල කියලා. ඕන දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් මල භාෂාවක් නොමෙන ඕනම දෙයක් ඉදින් උගන්වන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම භාෂාව මොකද්ද මගේ පුතේ? හැම භාෂාවක්ම නේ. ඒ නිසා භාෂා ඉගෙන ගන්න ඔළුවක් වැඩි කර ගන්න මිසක් වෙන දෙයකට නෙවෙයි. භාෂා තුනක් දන්නවනම් මගේ පැටවුන්ට ඔළුව තුනයි. ඒ නිසා සිංහල ඉංග්‍රීසි දෙමළයි තුනම හොඳට ඉගෙන ගන්න ඕමානෙම නැති භාෂාවක් තියෙනවා. ඒක එතකොට ඔළුව හතරයි. ඔළුව හතරයි. හැබැයි ඔළුව වැඩි කියලා තනි ඔළුවෙන් යන්න නම් ඒක ඔළුව වැඩි කරගෙන ඒකයි ඉතින් ඊට පස්සේ පුපුරනවා. ඒ නිසා හැම වෙලේම මව් බස කතා කරන්න අපේ බස කතා කරන්න ලැජ්ජ වෙන්න දෙපා. පුදු පුළුවන් විදිහට කතා කරන්න අම්මා අප්පා ජීවිතේ කතා කරලා ඒක වර්ධනය කරගන්න මගේ දරුවානේ. ඒකට එම අපෝ සිංහලයි හේ සිංහල කියලා කියනවා නා. ඒ උන්දගෙන් ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් නැහැ. මගේ දරුවානේ අම්මයි පාවිච්ච අප්පච්චි පාවිච්ච මල්බිමයි පාවිච්ච උන්දලා හතර මායිමකට පණින්න ඉන්නේ පසී ලංකාවේ ගහන්නේ අඹුල් පොල් පිට්ටේ ආවුත්තේ රොන්දර මතක තියාගන්න මෙහි ඕන නැති නැටුම් නටලා එන්න නම් එපා මම අනිත් රටවලට කියලා දෙන්නේ අරව කරලා මෙහෙම කරලා උපාසකම් මල එනව නෙවෙයි ආයෙත් ඒ නිසා අපිට තියෙන જાතිය අපිට තියෙන නිර්භීතකම චොටි දුවේ පුතේ අපි ගොඩනගුණේ අවුරුදු 6000කට ඉස්සර වෙලා අන්දරුවන්ට කිව්වා රාවණ රජුරෝ දඩමුණර යන්ත්‍රය නිර්මාණය කරගෙන ලෝකේ කිසි කෙනෙක් ගුවන් යානාගෙන හිටන් නැති කාලේ දරුවනේ අපේ රජතුමා අපිට ගුවන් හමුදාවක් තිබුණා ඒ ගුවන් යානාවක් අරගෙන ගිහිල්ලා වරෙලා අපි ඉන්දියාවේ සීතාවරම් ආවේ ඒක මේ පොම හොර වැඩක් නෙවෙයි සහෝදරියට කරපු හානියට ඒ අත තිබ්බේ නැහැ සීතා එළියේ සංගවා දෙපුවා අනුමාන නාමය වෙනම කතන්දර අපේ ශ්‍රේෂ්ඨ අවුරුදු 6000කට ඉස්සර වෙලා අපිට තිබුණ ගුවන් තොටුපළ වාතයෙන් ගමන් කරන රිය නමත්තක පොළ වා රිය පෙය අපේ ගුවන් තොටුපළ කරුණාකරලා සතුටු වෙන්න ඕන වයන් බය අපේ ගුවන් තොටුපළ තමයි වා රිය පොළ වාතයෙන් ගමන් කරපු රිය නමත්තක පොළ මේක අත්හදා බැලුවා යුරෝපීය සහරා කාන්තාරේ අපේ තාක්ෂණය අරගෙන ඒවල බැලුවා විද්‍යුත් චුම්බක මාර්ගයෙන් තමයි රාවණ රජතුමා ගුවන් හමුදාව හදලා තියෙන්නේ. අපි මේ කොහෙටවත් නේද දෙකට නැමිලා ඒත් මෙලම කොන්දක් නැති අනුන්ගේ මුඛක් හරි එකක් පෙන්නට පට ගග නොනවත්. ඒ නිසා එහෙම වෙන්නේ කොන්ද තියාගන්න ශ්‍රී ලාංකිකයා. හරියට තම බස කතා කරන සිංහල දෙමළ අපේ භාෂා. අපි හරියට කතා කරලා අපි දැනුවත් වෙලා ඉස්සරහට එන්න මගේ අත්තරන් දුවේ පුතේ.